කවුරුහරි හිටපු ජනාධිපතිවරයෙකුට නිවසක් නැත්නම් එයාට ආණ්ඩුවට ඇප්ලිකේෂන් එකක් දාන්න පුළුවන්. දියා සලකා බලලා අනුකම්පාවෙන් යුතු යමක් දෙන්නම ඕන. මේ පරිගැනීම නෙවෙයි අපේ රටේ දේශපාලනය අපි ප්‍රමිතියකට ගේනවා. ලංකාවේ අම්මලා විශ්වාසයෙන්ම ගන්නේ මැලිබන් කිරි. පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ජාතික ජනබලවේගය සංවිධානය කළ ජනහමුවක් අද පෙරවරුවේ කෑගල්ල නගරයේදී පැවැත්ුණා. ජනාධිපති අනුර දිසානායක සහෝදරයා මේ මොහොතේදී කෑගල්ල පුරවරේ මේ ජනහමුව ඇමතු ජනාධිපතිවරයා කියා සිටියේ දේශපාලනඥයාද ප්‍රමිතිගත කළ යුතු බවයි. දේශපාලකට ප්‍රමිතිගත කිරීමක් නෑ. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව පළමු කොටම ජනාධිපතිවරයාට ඇමතිවරයාට නියෝජ්‍ය අමාත්‍යවරයාට මන්ත්‍රීවරයාට ප්‍රමිතිගත කිරීමක් කරනවා. ඔයාට ආණ්ඩිය වාහන පාවිච්චි කරන්න පුළුවන් කොච්චරද? ප්‍රමිතියක්. ඔයාට ආණ්ඩිය ගෙවල් වල ඉන්න බෑ. ප්‍රමිතියක්. ඔයා නීතියට යටත් ප්‍රමිතියක්. අවුරුදු 5ක් හිටපුවම පාර්ලිමේන්තුවේ පෙන්ෂන් එක හම්බ වෙනවා. හම්බ වෙන්නේ නෑ ප්‍රමිතියක්. ඕන නැද්ද? හිටපු දේශපාලකයන්ටත් හිටපු ජනාධිපතිවරුන්ටත් ඒ ප්‍රමිතිය ඇතුළත්. විවස්ථාවෙන් පනතෙන් චක්‍රලේඛනයක් දීලා නැහැ. ගෙදර ඇම්බියුලන්ස් එකක් තියාගෙන ඉන්න. විවස්ථාවෙන් නීතියෙන් චක්‍රලේඛන වලින් දීලා නැහැ. කෝකියෝ තියාගෙන ඉන්න. විවස්ථාවෙන් නීතියෙන් චක්‍රලේඛන වලින් දීලා නැහැ. වාහන 16 වාහන 30 තියාගෙන ඉන්න. අන්න ජාතික ජනබලවේගය ආණ්ඩුව පළමු කොටම විවස්ථාවෙන් නීතියෙන් චක්‍රලේඛනෙන් දීලා නැති අනීතික දේවල් සියල්ල ආපහු කැඳෙව්වා. ඒතර කියනවා පලි ගන්නවලු. පලි ගන්නව නෙවෙයි. නීතියට යටත් කරනවා. ඊළඟ අපි කමිටුවක් දාලා තිබෙනවා නීතියෙන් ලබා දී තිබෙන දේවල් ගන්නත් නීතිය වෙනස් කරනවා. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව මතක තබා ගන්න. කවුරු හරි හිටපු ජනාධිපතිවරයෙකුට නිවසක් නැත්නම් එයාට ආණ්ඩුවට ඇප්ලිකේෂන් එකක් දාන්න පුළුවන්. ඔබට කොළඹ ගෙයක් තියෙනවද? ඔබගේ කාලාත්‍රයට කොළඹ ගෙයක් තියෙනවද? ඔබගේ දුවදරුවන්ට කොළඹ ගෙයක් තියෙනවද? ඔබට ගෙදරකට කුලිය ගෙවා ගැනීම සඳහා ප්‍රමාණවත් නොවන ආදායමක්ද තියෙන්නේ? ඔබ නිකන් අස්සසුම ලබා ගන්න මට්ටමේද ඉන්නේ? එහෙනම් ගෙයක් දෙමු. හැබැයි ඇප්ලිකේෂන් එකක් පුරවලා වණ්ඩු උනා. ඕන නැද්ද? ඕනා. ඇයි මේ රටේ පුරවැසියන් ආණ්ඩුවේ මොකක් හරි ගන්න ඇප්ලිකේෂන් එකක් පුරවන්න උනා. දියා සලකා බලලා අනුකම්පාවෙන් යුතු යමක් දෙන්නම ඕන. මේ පරිගැනීම නෙවෙයි අපේ රටේ දේශපාලනය අපි ප්‍රමිතියකට ගේනවා. මොනවද හිමිදේ? මොනවද අහිමිදේ? නමුත් අපේ රටේ දේශපාලකයෝ ඔවුන් කල්පනා කරනවා ඔවුන්ට මේ හැමදේම හිමී කියලා. හැබැයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව දේශපාලනය ප්‍රමිතිගත කරනවා. මොනවද හිමිදේ? හිමි නොවන හැමදේම අහුසි කරනවා. හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයකටද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රතිචාර දැක්වුවා. අපේ ආණ්ඩුව හරිමගට යවන්න ඒගොල්ලොත් එවන්නලු. හරිද? ඒගොල්ලෝ කියන අපේ අපි හදලා තියෙන ආණ්ඩුව හරිමගට යවන්න ඒගොල්ලෝ එවන්න ඕන. ඒගොල්ලෝ කවුද? මේ රට හැමදාමත් වැරදි මගට ගෙනිච්ච අය. මේ රට විශාල විනාශයෙන් විනාශයට පත් කරපු අය. ඒ නිසා අපිට හරිමග පෙන්වන්න නම් ඒගොල්ලෝ අවශ්‍ය නැහැ. ඒ අතර මම දැක්ක හිටපු ජනාධිපතිතුමා කියනවා අත්දැකීම් තියන අය එවන්නලු. මම එතුමට අභියෝගයක් කරනවා. එතුමා ගාව අත්දැකීම් සහිත 10 දෙනෙක්ගේ නම් කියන්න. ඒතර අපිට ඒ 10 දෙනා ගාව තියෙන අපේ අත්දැකීම් කියන්න පුළුවන්. මේ කෙනෙක් ඉන්නවා. එයා යාගේ 10 දෙනාගේ ඇතුළට ඇතුල් වුණොත් එයා බාර් පර්මිට් ගත්තේ කොහොමද කියලා අපිට කියන්න පුළුවන්. මේ කෙනෙක් ඉන්නවා යාගේ. එයා යාගේ අත්දැකීම් සහිත කෙනෙක් කිව්වොත් එයා ආණ්ඩුවේ වාහනේ තිබිලා ගංජා අහුන හැටි කියන්න පුළුවන්. කියන්න කියනකොට අත්දැකීම් තියන අය. ඇත්ත කෙටියෙන්, දත්ත වැඩියෙන්, සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ